පාද ගොඩක් අයට තියෙන ලොකුම ගැටලුව තමයි මට නෑ මට බෑ මම දන්නේ නෑ මම මොකක්ද කරන්න ඕන මම කැමති නෑ 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 බෑ 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 මේක වෙනස් කරන්න ඕනද අනිවාර්යෙන්ම ඒ නිසා තමයි ලික්වන්තුමා ලංකාවට ඇවිල්ලා කොළඹ දැකලා අන්තිමට කිව්වේ මේ කොළඹ වගේ සිංගප්පූරුව හදනවා කිව්වනේ හැබැයි කොළඹ වගේ සිංගප්පූරුව හදනවායි කියලා නිකම්ම ගිහිල්ලා හිටියේ නෑ ගිය ගමම්ම කිව්වා පව් හයක් මේ ජනතාවට කරන්න බෑයි කියලා පළවෙනි පාපය කරන්න බෑයි කියලා කිව්වා මොකද්ද පළවෙනි පාපය අපි දුප්පත් කියන අය කිසිම කෙනෙක් කතා කරන්න බෑයි කියලා කිව්වා හැම කෙනාම කියන්නට ඕනේ අපි තමයි පොහොසත්ම ජනතාව කියලා පොහොසත්ම රට අපි කියලා කියන්නට ඕනේ කිව්වා ඒ නිසා ස්ටේජ් ගහලා මිනිස්සුන් අඬ ගහලා කිව්වා අපි පොහොසත් රටක් කියලා කිව්වා ඒ නිසා තහනම් වචනේ අපි දුප්පත් ප්‍රකාශ කරන්න පුළුවන් වචනේ පොහොසත් පළවෙනි දේ දෙවෙනි පාපයත් කරන්න එපා කියලා කිව්වා ඒ තමයි නැහැයි කියලා ඊට පස්සේ කියන්නේ නැහැයි කියලා කිව්වා නැහැයි කිව්වොත් නැත්තර නැති වෙනවා ඔබ අරගෙන බලන්න ස්වාමි පුරුෂයෙක් වශයෙන් ඔබ පලියක් අරගත්තට පස්සේ ඔබේ බහර්යාවට ගිහිල්ලා දීලා බලන්නකෝ දීලා ඉවර වෙලා මේ දවස් 3කින් ඉල්ලන්නකෝ සුදු මට ට්‍රිප් එකක් යන්න තියෙන ඔෆිස් එකත් එක්ක මේ දෙන්නකෝ මට රුපියල් 5000ක් කියලා දෙයිද මොනවද කියන්නේ නෑ රත්තරන් ඔක්කොම වේදන් වුණා ටියුෂන් වලට ගෙව්වා කඩේට ගෙව්වා නැහැයි කියලායි කියන්නේ නමුත් ඇත්ත දෙක නැහැ සාරි පොට ඇතුලේ ගහලා හංගල තියාගෙන නැහැයි කියලා කිව්වා නැහැයි කියලා නිසා ළමේ කසනිප වෙලා ඒ සල්ලි එක අරගෙන ડોක්ටර් කෙනෙකුට පූජා කරලා එන්නට වෙනවා මොකද නැහැයි කියන මිනිස්සුන්ට කවදාක්වත් ඉතුරු වෙන්නේ නැහැ ඒ නිසා 2018 වසරට අපි යනකොට තියෙනවයි කියන මිනිස්සු වෙන්නට ඕනේ ඒ නිසා තුන්වෙනි පාපයක් කරන්නට බෑ තුන්වෙනි පාපේ තමයි බැහැයි කියලා කියන්න බෑ. අපි ගත්ත කටටම බැහැයි කියනවනේ. කතාවක් දෙන්න කිව්වත් බැහැයි කියනවා. කඩේ යන්න කිව්වත් බැහැයි කියනවා. නේ අපිට මේ මොහොතේ බැහැයි කියන වචනය මේ මොහොතේ තොලේ තියෙන්නේ. ඒ නිසා බැහැයි කියන මිනිසුන්ට පුළුවන් වෙන්නේ නැහැ. හතරවෙනි පාපේ කරන්නත් බෑ. හතරවෙනි පාපේ තමයි ඔබ ඇවිදගෙන යනකොට කකුල ගලක හැප්පුණොත් ඔබ මොනවා කියයිද? නේ මාරයි යන්නේ කියලා කියයිද නැහැ කකුල හැප්පුණ ගවම ඉබේටම කියනවා මේ මොහොතේ කරුමේ තමයි අපල කාලයක් ඇවිල්ලා දෝෂ අනිත් අය හුණියම් කරලා ඉතින් මේ මානසිකත්වයේ තුල තමයි අපි මේ යන්නට යන්නේ හුණියම් කරලා කියලා අපල තියෙනවායි කියලා මේ මොහොතේ කොඩි බින කරලායි කියලා නූල් පන්නලායි කියලා එහෙම මානසිකත්වයකුත් එක්ක 2017න් 2018ට ගිහලා මොනව කරන්නද ඒ නිසා ඉස්සල්ලාම කියන්නට ඕනේ එහෙනම් 2018ට යනකොට මම ලෝකේ ඉන්න වාසනාවන්තම මිනිසයා කියලා. මෙන්න ආකල්ප මේ වෙනස ඇති වෙනවා. ඒ නිසා මේ මොහොතේදී පස්වෙනි පාපේ කරන්නත් බෑ. පස්වෙනි පාපේ තමයි වෙලා නැහැයි කියලා කියනවා. අපේ දේශය තුල 18 වසරට 2018ට යනකොට ඔබ කිව්වොත් ඔබට වෙලා නැහැයි කියලා කොහෙන්ද වෙලාව හම්බෙන්නට යන්නේ? කවුරුත් වෙලාව දෙන්නේ නැහැ. ඔබ අරගෙන බැලුවොත් කාරිය ඇමරිකාවේ ජනාධිපතිව නේ එයා ඇමරිකාවත් පාලනය කරගෙන එයාගේ බිස්නස් එකත් පාලනය කරගෙන ඊට පස්සේ එයාගේ අනිත් රටවලුත් පාලනය කරගෙන බල්ල වරගෙන ජොගින් යන්නත් වෙලා තියෙනවා අපිට වෙලා නැහැ අපි කුස්සියේ ඉඳලා හෝල් එකට ආව හෝල් එකේ ඉඳලා මිදුලට ගියච්චර තමයි මුළු දවසම කරලා තියෙන්නේ ඒ නිසා වෙලා නැහැයි කියන මානසිකත්වයක් තුළ තමයි අපි ජීවත් වෙන්නේ එසො වෙලා නැහැ කියන මානසිකත්වය තුළ ජීවත් වුණොත් කිසිම දවසක 2018ට ඔබට වෙලාව කවුරුවත් දෙන්නේ නැහැ. එනිසා අන්තිම පාපයක් කරන්නට බෑ. ඒ තමයි මේ මොහොතේදී නේ බයයි කියන එක. අපි කොච්චර බයයිද? බය වුණ ගාම හෝමෝන වල වෙනසක් ඇති වෙනවා. ඇඩ්‍රිනලින් හෝමෝනේ වැඩි වෙන්න පටන් ගන්නවා. සිරටේ ඩොමනේ පල් හැටෙන්න පටන් ගන්නවා. ඒ නිසා බය වෙච්ච මිනිස්සු හැම වෙලේම අල්ලලා බලන්න කියනවා. උන දම්මි බලන්නකෝ. මාව ගැහෙනවා වගේනේ. උස්ම ගන්නේ. කෙටි උස්මක ඉන්නේ. නෝ. කෙටි උස්මක ඉන්නේ. ඒ නිසා බයයි කියන මානසිකත්වයේ කවුරු හරි දාගත්තොත් 2018ට යනකොට අපි දුර්වල චරිත වශයෙන් තමයි යන්නට යන්නේ. ඒ නිසා අඩුම ගානේ අපි 2018ට යනකොට ලික්වන්තුමා සිංගප්පූරුවට කියපු ඔය පව්හය නොකර හිටියොත් අනිවාර්යයෙන්ම 2018 ගොඩම ගොඩ තමයි